අර්තාපල් ශීත කොට ගුදමාර්ගයේ තබා ගැනීමෙන් සිදුවන දේ ඔබ දන්නවද? හේතුව ඇසුවොත් ඔබත් ඒ කරාවි. අද අපි කියලා දෙන්න හදන දේ දන්නව නම් ඔයාලා පුදුමයට පත්වෙන නොඅනුමානයි. මේක රුසියානුවන් කරන ලද පාරම්පරික රුසියානු වෙද ක්‍රමයක්. අර්ශස් සඳහා පෙළෙන්නන්ට ඉතාමත් දිව ඔසුවක්. අපි ප්‍රථමයෙන් අර්ශස් යනු කුමක්ද යන්න පැහැදිලි කරගමු. වැඩිහිටි බොහෝ දෙනෙක්ට කායික වශයෙන් තදබල පීඩාවක් ඇති කරන රෝගයක් තමා අර්ශස් හෙවත් පයිල්ස්. බොහෝ විට ලැජ්ජාව හෝ මානසිකව ඇතිවන අසහනකාරී බව නිසා ඇතමෙක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදවීමට මැලිකමක් දක්වනවා. අර්ශස් යනු ඇත්තෙන්ම කුමක්ද? මලපහසමක රුධිරයේ පිටවීම, එදිනෙදා වහරට අනුව අර්ශස් ලෙස හඳුන්වන්න හැකි වුවත් මලපහසමක එසේ රුධිරයේ පිටවීමට තවත් බොහෝ හේතුන් තිබෙනවා. අර්ශස් රෝගයට ආවේණික වූ ලක්ෂණ නිසා එය අන් රෝගී අවස්ථාවලින් වෙන්කර හඳුනා ගන්න පුළුවන්. අර්ශස් රෝගයේදී සිදුවන්නේ ගුදමාර්ගය ආශ්‍රිත රුධිර නාල ප්‍රමාණයෙන් දික් වී විශාල වී දඟර වැටීමයි. මෙයට හේතු වන්නේ එම නාල මත ඇතිවන අධිපීඩන තත්වයයි. මේ අධිපීඩන තත්වයන් ඇතිවීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්. දැන් අපි බලමු අර්තාපල් අලයෙන් කොහොමද මේ වේදනාකාරී අර්ශස් සුව කරගන්නේ කියලා. මෙම ප්‍රතිකාරය මගින් සතියක් තුළ අර්ශස් රෝගය සම්පූර්ණයෙන් නිට්ටාවට සුවවන බව දන්නේ නම් ඔබ පුදුම වන නිසැකයි. ක්‍රියාපිළිවෙත. අර්තාපල් ගෙඩියගෙන එහි පොත්ත ඉවත් කරගන්න. දැන් ඉතා සියුම් ලෙස පෙති කපා ගන්න. එලෙසින් කපාගත් අල පෙති අධිශීතකරණයේ තබා ශීතවන තුරු තබන්න. දැන් එම ශීතකල අර්තාපල් පෙත්ත රවුමට ඔතා තත්පර 30ක් පමණ තබාගෙන සිටින්න. මේ දවස් 3ක් හෝ 5ක් එක දිගට කරන්න. මෙසේ ටික දිනක් කිරීමේදී ඔබට තත්පර 30කට වඩා වැඩි කාලයක් අල පෙත්ත ගුදමාර්ගයේ තබාගෙන සිටීමට හැකි වේවි. වැදගත් කරුණු. මේ සඳහා යොදා ගන්නා අර්තාපල් කොළපැහැයෙන් යුක්ත නොවිය යුතු අතර ගුණාත්මක භාවයෙන් ඉහළ විය යුතුයි. එසේම සංකීර්ණ අර්ශස් තත්වයක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක කරන්නට එපා. බාහිර අර්ශස් තත්ව සඳහා අර්තාපල් ප්‍රතිකාරය. අර්තාපල්වල පොත්ත පෙර පරිදිම ඉවත් කරගන්න. දැන් එය සියුම්ව කපාගෙන ග්‍රයින්ඩර් එකකින් සියුම්ව අඹරා ගන්න. අඹරාගත මිශ්‍රණයේ ඝනත්වය වැඩි නම් ජලයේ මද දම පල්පයක් ලෙස සකසා ගන්න. දැන් එම මිශ්‍රණයෙන් මදක්ගෙන බාහිරයේ අර්ශස් ඇති ස්ථානයට ආලේප කර විනාඩි 5ක් හෝ 10ක් පමණ තවන්න. මෙම වේදනාකාරී අර්ශස් රෝගීන් පෙළෙන්නන් අපාතරත් ප්‍රකටව ඇති බැවින් ඔවුන්ගේ නිරෝගී භාවය උදෙසා මෙම ලිපිය ඔවුන් සමග බෙදා හදා ගැනීමට අමතක කරන්නට එපා. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.